අයිබෝන් ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස් තල වෙත. ඉතිහාසය වෙනස් කළ ජනතා නායකයා මේ සජිත් ප්‍රේමදාස ජනතාව තුලින් මත උන ජනතා නායකයෙක් කියලා මම කියන්න කැමතියි. ඇල්පිටිය පුංචි ඡන්දේට සියල්ල සූදානම්. ඉන්ධන මිලෙහි වෙනසක් නැහැ. යුද හමුදාවේ 7040කට එකවර උසස් වීම. දේශීය ප්‍රවෘත්ති. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පළමු ජනතා රැලිය ගාලු මුදුර පිටියේදී අද පැවැත්ුණා. හෙළදිමයි දේශය මගේ පිපිදෙනා ඇත්බර පුරයි සිරිලකම එක මිටට නැගෙන ජන රැලිය හදවතින් ඒ ඔහුටමයි එක අරමුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා යන මග හැදුනා හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම් පිම්පාසා ඔබත් මමත් මුළු රටත් කඩ අද එක්ව නගමු ජය ජය සියවසේ මහරැලිය ලෙස නම් කර තිබූ එම ජනතා රැලියට ලක්ෂ පහයික්ම වූ දැවැන්ත ජනකගක් එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ජනතා රැලියට එක්සත් ජාතික පක්ෂය මෙන්ම පෙරමුණ නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ද පක්ෂ නායකයන්ද එක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාගේ පැමිණීම සිදු වූයේ රැලිය අතරතුරදී. ගාලු මෝදර හෝටලේ ආසන්නයේ සිට වේදිකාව දක්වාම ජනතාව අතරින් සජිත් ප්‍රේමදාස මහතා පැමිණීම විශේෂත්වයක්. මමගේ හදපතුලෙන්ම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට තමුන්නාන්සේලාගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව බාර දෙනවා කියලා එතුමා මේ ජන සමූහයේ ඉදිරියේ ජනතා සමග ඉසුමකට ආවා. මම එතුමාගේ වචනේ විශ්වාස කරනවා. මං මේ ස්ථානයේ පොරොන්දු වෙනවා ඒ බලාපොරොත්තුව අකුරටම ඉෂ්ට කරනවා සාක්ෂාත් කරනවා. දැන් රණවිරු දඩයම ගැන කතා කරන රාජපක්ෂලා ඒ අවස්ථාවේ කරේ ඒ හමුදාවට අණ දුන්න මාව ඇදගෙන ගිහිල්ලා හිරේ දාලා අවුරුදු 3ක් වැඩ දුන්නා. එතකොට රණවිරු දඩය මේගොල්ලන්ට මතක් වුණේ නැහැ. ඒ ආකාරයට රණවිරු සංහතියම පාත් කළ සැලකුවා. ඒ වගේ කාලයක් තිබුණා. නැවතත් ඒ වගේ කාලයක් මේ රටේ උදා වෙන්නේ නැහැ. මාසය කියන්නේ විප්ලවීය මාසයක්. ඔක්තෝබර් මාසය තමයි ගිය අවුරුද්දේ අපිට පළවෙනි හරියාදු ආවේ. එදත් ඔබතුමාලා මේ වැල්ලටම ඇවිල්ලා ඒ රැල්ල නිර්මාණය කරලා එදා රනිල් වික්‍රමසිංහ මහත්තයව නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා. ප්‍රජාතන්ත්‍රවාදය රකපු පියා රනිල් වික්‍රමසිංහ මහත්තමයි කියනකන් මුලින්ම කියන්න ඕනේ. ඉතින් මේ ගෝඨා ලොක්කෝ මං එක දෙයක් ඔබතුමාට නොකියුවොත් මගේ ඒක වරදක් වෙනවා. ඒක තමයි අපි ඔබතුමාගෙන් එක ඉල්ලීමක් කරනවා. මේ ඉල්ලීම විතරයි මට වේදිකාව කරන්න ඕනේ. එතුමාගේ වේදිකාව ඉස්සරහ දිනන වීදුරු කෑලි දෙක. ඒ දෙක පොඩ්ඩක් ගලවලා කතා කරන්න කියන්නේ පොඩ්ඩක් ඉස්සෙල්ලම. එහෙම නොවුනොත් අර ගුණරත්න මහත්තයා පොතක් කියලා දිනනවා. ඒකේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අලුත් නමක් තිබල චූමාක් කියලා. එහෙම වුණොත් අපිට ඔබතුමාට චූමාක් රාජපක්ෂ කියලා නම දාන්න වෙනවා. මේක ගලවලා කතා කරේ නැත්තම්. මේ රටේ පෞල් වාදයේ සදහටම අවසන් කළා. කුසලතාවයට හැකියාවට මුල් තැන දෙන නවෝත්පාදන ආර්ථිකයට රට ගෙනියන යුගයක් එනවා කියන එක අපි තමුන්නාන්සේලාට කියනවා. අපි කිසිම අවස්ථාවක අර්බුද වලින් පලා ගියේ නැහැ. 2015
ඒ ජයග්‍රහණය සඳහා තමුන් වහන්සේලා එකතු වුණා. ඇමරිකාවේ බොරු දේශ ප්‍රේමී පුරවැසියෝද මේ රටේ මහ පොළවෙන් උපන් මිනිස්සුද ජයගන්න කියන එක ලබන 16 වෙනිදාට තීරණය කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා මිස්ටර් හොර්නි. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව අතරින් මත වූ නායකයෙකු බව ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. ගමට කර්මාන්ත ඕනද නැද්ද? මම මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයෙන් අහනවා අක්කර 10000ක කර්මාන්ත කලාපය හම්බන්තොටට ඕනද නැද්ද කියලා. අපි 10000ක් ආරම්භ කළ දෙනවා බින්ගිරියේ. අපි 10000ක් ආරම්භ කරනවා. ඕනද නැද්ද කියලා වේදිකාවේ කියන්න. ඒක හොඳද නැද්ද කියලා වේදිකාවේ කියන්න කියලා අපේ ගොන්නට අභියෝග කරනවා. සජිත් ප්‍රේමදාස දේශපාලට ආවම මං ඇහුවා ඇයි මැදකොළඹට එන්නේ නැත්තේ කියලා. ඇයි මැදකොළඹ බාර ගන්න නැත්තේ කියලා. එතුමා කිව්වා නෑ මට හම්බන්තොටට යන්න ඕනේ. මට දුප්පත් මිනිස්සු එක්ක හම්බන්තොට වැඩ කටයුතු කරන්න ඕනේ කියලා එදා එතුමාට කිව්වා. එතුමා ගිහින් හම්බන්තොට පෞල්වාදයට විරුද්ධව රදලවාදයට විරුද්ධව නායක දීලා මේ සටන ගෙනිච්චා. මේ සජිත් ප්‍රේමදාස ජනතාව තුලින් මත උන ජනතා නායකයෙක් කියලා මම කියන්න කැමතියි. එහෙනම් මේක තීරණාත්මක සන්දයක්. ඔබේ ජනාධිපති විය යුත්තේ ජනතා නායකයෙක්ද ජනතා ඝාතකයෙක්ද කියලා තීරණය කරන්න තියෙනවා. අන්සයට ඡන්දෙ දීලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරව ගන්න. අපි ගත්ත බලය ආරක්ෂා කරන්න. තම නිහතමානීකම ප්‍රදර්ශනය කරමින් මෑත ඉතිහාසයේ ජනතා නායකයෙකු තමන් අතින් සිදු වූ වරදකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ සමාව ඉල්ලා සිටීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්තරද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. මගේ මුඛයට මගේ යතින් ඒ සිදුණු අඩුපාඩුවට ගෞරවනීය මහා සංඝරත්නයනොත් රටේ ජනතාවගෙනුත් බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. මම මේ අඩුපාඩුව හඳුනා ගත්තා. නමුත් මම හිතුවා මම සමාව ගත යුත්තේ ලක්ෂ ගණනක් ජනතාව එකතු වුණු අවස්ථාවේ කියලා. මගේ අතින් යම් අතපසුවීම් සිදු වුණාම මම බලාපොරොත්තු වෙන ඒව අවම කරන්නට. හැබැයි කිසිදාක පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සමාව ඉල්ලන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. නව ගමනකට ආරම්භය ලබා දෙනකොට මම ඔබලට පොරොන්දු වෙනවා මේ රටේ ජීවත් වන ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ රටේ සියලුම දෙනාට මේ සජිත් ප්‍රේමදාස පුද්ගලිකවම කෙලෙහිගුණ දක්වනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕනේ සෝබනකාරයන්ට නෙමෙයි. රණවිරුවන්ගේ කරපිටින් Tamanට ගෞරවය ලබා ගන්න ඇත්ත නෙමෙයි. අපි ජාතික ආරක්ෂාවේ වගකීම ලබා දෙන්නට ඕන ඇස් දෙකටම යුද්ධයේ ජයග්‍රහණය කරලා ඔප්පු කරපු අයටයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. තමන්ගේ ඇස් ඉස් මස්ලේ පරිත්‍යාග කරලා මේ රටේ යුද ජයග්‍රහණයට 30 වසරක යුද සාපන බිමේ ඉඳලා ඒ විශිෂ්ට නායකත්වය ලබා දුන්නු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට අපි මේ රටේ ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම මේ සජිත් ප්‍රේමදාස බාර දෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සරත් ෆොන්සේකා මැතිතුමා ගැන ඔබ සියලු දෙනාම දන්නවා. එතුමා කාඩ්බෝඩ් වීරයෙක් නෙමෙයි. එතුමා රට දිනවපු ත්‍රස්තවාදය විනාශ කරපු මහ පොළවේ සදා වීරයෙක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහෙනම් මිත්තවරුනි අනාගත අපේ රජයක් තුල අපිට පුද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ. වාද වේදා වැඩක් නැහැ. පුද්ගලික ruci අරුචිකම් වැඩක් නැහැ. මම කෙලින්ම බලන්නේ වැඩකාරයෝ ටික එකතු කරලා මේ රට ගොඩනගන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලියට ඉතිහාසයේ මෙතෙක් නොවූ අන්දමින් එක්රොක් වූ දේශප්‍රේමී ජනතාවට සිය ගෞරවනීය ආචාර්ය පුද කරන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රැලිය සංවිධානය කිරීමට උරදුන් පක්ෂයේ නිලධාරී මණ්ඩලය මැති අමතුවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන්ටද සිය කෘතඥතාව හිමිවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. මෙම උනන්දුව හා උද්‍යෝගය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීම දක්වාම එක ලෙස ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට එක්සිත්ව කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයක් මාවතගමදී අද විවෘත කෙරුණා. ඒ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී හෙට පැවැත්වෙන එල්පිටිය මැතිවරණය සම්බන්ධයෙන්ද ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. එට තියෙන මැතිවරණය එල්පිටියේ තමුන්නාංශලා සූදානම් වෙලා ඉන්න එල්පිටියේ ප්‍රතිඵලත් එක්ක අපේ ජයග්‍රහණය සමරන්න. එල්පිටියේ ප්‍රතිඵලය ඉතාම හොඳ ප්‍රතිඵලයක් ගේවි. ඒ විශාල ජයග්‍රහණයෙන් පස්සේ 16 වෙනිදාට අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා වෙනවායි කියන එක ස්ථීර වශයෙන් ස්ථීර කරමි. ජනතා බලාපොරොත්තු ඉටුකරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුරුණෑගල පැවති ජන රැලියකදී ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජනබලවේගයේ කුරුණෑගල ජනරැලිය සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ආණ්ඩුගත් පාලකයා ජනතාවගේ අපේක්ෂාවත් ජනතාවගේ බලාපොරොත්තුවටත් පටහැනිව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. ඔබගේ අපේක්ෂාව සහ අපගේ අපේක්ෂාව එකට සමපාත වෙන පාලනයක් අපි හදන්නේ. ඒක තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා තමුන්නාන්සලා ගන්න උන තීන්දුව. ඇයි මේ රට හදන්න ඕන. දැන් මේ රට හැදීම පිළිබඳව මම දන්න හැම කෙනාම ඇවිල්ලා නත්තල් පප්ප වගේ දීවර ගම්මානයකට ගියොත් කියලා බෝට්ටු නිකන් දෙනවා කියන. ගොවි දිස්ත්‍රික්කයකට ගියොත් කියලා පොහොර නිකන් දෙනවා කියන. දැන් මේ නත්තල් සමේ නත්තල් පප්ප පාරට බැලව. මේ ජනාධිපති ඡන්දය. ජනතාවට අවශ්‍යතාවය තියෙන කුමක්? මේ රට ගොඩනගන්නේ කොහොමද? ගොඩනැගීම සඳහා තිබෙන දැක්ම කුමක්ද? ඒකයි වැදගත්කම තිබෙන්නේ. ජනාධිපති වරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දීමක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසිකර මහතාට පවසා තිබෙනවා. WhatsApp පණිවුඩයක් මගිනුයි හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත්තේ. පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට කැමති බව ජනාධිපතිතුමා පවසා තිබුණේ නම් එය බහර ගැනීමට හා පක්ෂය යළි ගොඩනැගීමට තමන් සහය ලබා දෙන බවද හෙඩපු ජනපතිනිය පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූයේ එක්සත් ජාතික පක්ෂ රජය සහ අනෙක් පක්ෂ සමග සන්ධානගත වීම නිසා නොව රාජපක්ෂලාගේ කුමන්ත්‍රණවලට රැවටීම නිසා බවයි ඇය පවසා ඇත්තේ. පක්ෂ සංවිධායකයන්ගෙන් 90%කට වැඩි පිරිසක් විරෝධය පළ කර සිටියදී ඔබ ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කරන්නේ කෙසේදයි හිටපු ජනාධිපතිනිය පක්ෂ මහලේකම්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. පෞද්ගලික අවශ්‍යතාවන්ට සීමා වී පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන ලෙස ආයෝජනා කරන බවද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෑසිරි ජයසේකර මහතාට යැවූ WhatsApp පණිවුඩයේ සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත සහාය පළ කරන බව අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. අපේ සංවිධානය එක්සත් ජාතික පෙරමුණට ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දෙන්න අපි කණ්ඩායමක් තීන්දු කළා. අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා මේ ඊයේ පෙරේදාගත් තීන්දුවට පොහොට්ටුවට සහයෝගය දැක්වීම සඳහා ගත්ත තීන්දුවට කිසියම් කණ්ඩායමක් විසින් තල්ලු කරපු නිසා එතුමා අවසාන මොහොතේදී වැඩබලන සභාපති කෙනෙක් පත් කළා. එතුමා පැත්තකට උනායි කියන අදහස උඩ සංවිධායකවරු නගර සභා පළාත් පාලන ආයතන නියෝජිතයන් විශාල පිරිසක් මේ තීන්දුවට එරෙහිව හෙට අනිද්දා වෙනකොට විශාල වශයෙන් එළියට බහින්න ඉඩ දෙනවා මේ තීන්දුවට විරුද්ධව. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙක් පොහොට්ටුවට සහයෝගය දුන්නයි කියලා ඔය ගමනේදී පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති වෙනවා. මහින්ද රාජපක්ෂට පක්ෂයේ සභාපතිකම බාර දුන්නා වගේ තමයි රෝහණ ලක්ෂ්මන් පියදාසට මේක දෙනවයි කියන්නේ. ඇයි අපිට දුමින්ද දිසානායක නිමල් සිරිපාල සිරිලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපති එතුමාටයි දෙන්න බැරි? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගෝඨාභය මහින්ද බැසිල්ලා එක්ක රහසිගතව සාකච්ඡා කරේ මොනවද කියන එක ඔය කාරණාවලින් අපිට ටික ටික පේනවා.
අපි මේ වෙලාවේ අපේ පොදු හතුරා විදියට දකින්නේ ගෝඨාභය රාජපක්ෂ. පළවෙනි වගකීම අපිට ඔහුව පරාජය කිරීම. ඔහුව පරාජය කරපු ගමන් ওই පොදුජන පෙරමුණ කියන එක සම්පූර්ණයෙන් ඉවර වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට නැවත එන්න ශ්‍රී ලංකා අධිපති පක්ෂය තියෙන්න ඕනේ. අන්න ඒ ස්ථානය ආරක්ෂා කිරීම සඳහා තමයි අපි ඒකට යන්නේ. ගරු වෙල්ගම ඇමතුමා ඉන්නේ අපේ මතේ සමහර ක්‍රියාවලින් එතුමා අපිට ආශිර්වාද කරනවා. ලබන සතිය අනිවාර්යයෙන්ම අපේ ලංකාවේම ශ්‍රී ලංකා අධිපති පක්ෂය නියෝජනය කරන ආසන සංවිධායකවරු අපි විකල්ප ආසන සංවිධායක රැස්වීමක් සඳහා ආරාධනා කරනවා. ඒක වෙල්ගම ඇමතුමාගේ මූලිකත්වයෙන් කරන්නේ. පාක්ෂික නියෝජිත සමුළුවක් විහාරමාදේවි එලිමහන් රංගපීඨයේදී පවත්වන්න අදහස් කරන් ඉන්නවා. කාර්යාලයක් අපි ආරම්භ කරනවා. ආසන මට්ටමින් අපේ චන්දිල්ලපු අපේක්ෂකයෝ ඒ නියෝජිතයෝ සියලු දෙනාම ගෙනල්ලා දිගින් දිගටම අපි ජනතාව දැනුවත් කරනවා, පාක්ෂිකය දැනුවත් කරනවා අපිට වෙන විපත නවත්තා ගන්න කොහොමද කියන කාරණාව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීම හේතුවෙන් එම පක්ෂ දෙකේ කණ්ඩායම් අතර යම් අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. කොහරසාන ආධාරය ගැන කතා කරද්දී රජය මේ වසරෙත් රුපියල් බිලියන 35ක් කොහරසාන ආධාරය වෙනුවෙන් වැය කරලා තියෙනවා. හැබැයි රුපියල් බිලියන 35ක් වැය කරලා අපි දීලා තියෙන්නේ බාල පොර නෙමෙයි. අපි දන්නවා අපි රජය 2015 ගද්දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කුරුණෑර දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශවල අති බහුතරයක් වකුගඩු රෝගීන් වාර්තා වුණා. ඒකට හේතු වෙලා තිබුණේ අවුරුදු ගණනාවක් ඔය ජනතාවට ආදරේ කරනවායි කියලා කෑ මොර දෙන රාජපක්ෂවරු දුන්න පොහොර. මේක අපිට වඩා හොඳට රතන හාමුදුරුවන්ගෙන් අහගන්න පුළුවන්. රතන හාමුදුරුවොත් ඉන්න තැන තමයි මේගොල්ලෝ පොහොර නිකන් දෙනවයි කියලා කෑ ගැහුවේ. රතන හාමුදුරුවෝ උන්නාන්සේ වදාළනවා නම් හොඳයි, අදාහරි හෙට හරි ගෝඨාභය මහත්තයාගේ මේ පොහොර ප්‍රකාශය ගැන වචනයක් දෙකක්. අනුරාධපුරයේ ආපු ජනතාව ගෝඨාභය මහත්තයාගේ කතාව අහන් හිටියද දන්නේ නැහැ. භාගයට භාගයක් විතර අපි දැක්කා බීලා තමයි හිටියේ. අපි දැක්කා ඊයේ අනුරාධපුරයේ විශේෂ සිදුවීමක්. ඊයේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය දෙනවා කියලා බොහොම ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ප්‍රකාශයට පත් කළේ. ඉතින් සහය දෙන්න ඉස්සල්ලාම ගියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැලියට දුමින්ද දිසානායක මහත්මයා. දුමින්ද දිසානායක මහත්මයාට අනුරාධපුර රැලියේදී ජනතාව දක්වපු ප්‍රතිචාරය අපේ රටේ ජනතාව දැක්කා. එතුමාට ආපු ජනතාව හූ කියලා විරෝධතාවය පළ කරලා එතුමාට අඩුම ගන්න තමගේ කතාවවත් පවත්වන්න දුන්නේ නැහැ. අපි දැක්කා සයන් සේමසිංහ මන්ත්‍රීතුමයි, කාංජන විජේසේකර මන්ත්‍රීතුමයි ඒ ජනතාව සංසුන් කරන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. හැබැයි ජනතාව සංසුන් වුණේ නැහැ. අපිට ඒකෙන් කියන්න තියෙන්නේ හෙට අනිද්දා වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය බොක්කෙන් උදව් කරනවා කියපු නිමල් සිරිපාල මහත්තයා, දයාසිරි මහත්තයා ඇතුළු පිරිසට පොහොට්ටුවේ වේදිකාවට නගින්දි අත්වන ඉරණම ඊයේ හොඳ පූර්වාදර්ශයක් වුණා. මදුමාදව අරවින්ද මැතිතුමා යම් කිසි රැස්වීමක මං හිතන්නේ ඒකේ වීඩියෝ එකක් පිට වෙලා තිබුණා මුස්ලිම් ජනතාවට පරිභව කරනවා. එතුමා කියලා තිබුණා මූණ වහණේක අපි අයින් කරනවා. හැබැයි ඊට පස්සේ ප්‍රකාශයෙන් පස්සේ ඔහුව පක්ෂයෙන් අයින් කරලා තියෙනවා. දැන් ඒගොල්ලෝ හුඟක් මේ සිංහල බෞද්ධ ජනතාව ගැන කතා කරනවා. අපේ බෞද්ධ දර්ශනයේ තියෙන සැමට එක විදියට සලකන්න ඕනේ කියලා. අපි දැක්කා ඒ දවස්වල සෝෂල් මීඩියාවල වෙබ්සයිට් වල හුඟක් යනවා වීඩියෝ එකක්. පසුගිය දවස්වල බැසිල් රාජපක්ෂ මැතිතුමා විල්පත්තුවට ගිහිල්ලා කියනවා මම මේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි 240ක් විරුද්ධ කරලා තියෙනවා. මේ ප්‍රදේශයට ආපු එකම සිංහල බෞද්ධ නායකයා මුලින්ම ආපු නායකයා මම. එතුමාලා ඒතකොට විල්පත්තු වගේ ඒ පැත්තේ මුස්ලිම් ජනගහනයක් ඉන්න පැතිවලට එහෙම කියලා සිංහල බෞද්ධ වෙදින පැතිවලට ඇවිල්ලා මුස්ලිම් විරෝධයක් ඇති කරනවා. දැන් ඊයේ ඒ මදුබාදු අරවින්ද මැතිතුමා එතුමාව බොරුවට අයින් කරලා දැන් මුස්ලිම් ජනතාවගේ සිතනා ගන්න හදනවා. හැබැයි එතුමාලා රටේ ජනතාවට පුගක්ම කියන්නේ බොරු. මම දැක්ක මේ ළඟදි මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා මේ රටේ මර්මස්ථාන මේ රජය පිටරටට විකුණනවා. හැබැයි කියන්නේ ශැංගිලා හෝටලේ ඉඳන්. ඕගොල්ලන්ගෙන් අපි අහනවා මේ රජය පිටරටට සින්නක්කර විකුණපු එක තැනක් කියන්නේ. හැබැයි එතුමා ඒක ඉඳන් කියන්නේ උදහාමුදා මූලස්ථානයේ සින්නක්කර ඔප්පුවකින් අස්සම් කරලා දීලා තියෙනවා චීනෙට. එතුමා අක්කර 17,000ක් සින්නක්කර දීලා තියෙනවා. අනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව මෙවර සාමකාමී තත්ත්වයක් දැක ගැනීමට ලැබෙන බව කැෆේ සංවිධානය පවසනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනේ සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 113ක් පමණක් ලැබී ඇති බවයි එහි වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මහතා පවසන්නේ. මෙවර ජනාධිපති මැතිවරණය පිළිබඳව කැෆේ සංවිධානය වෙත මේ දක්වා කාලසීමාව තුළ පැමිණිලි 113ක් වාර්තා වෙලා තිබෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ලැබිලා තියෙන පැමිණිලි වලින් 85%ක්ම ලැබිලා තියෙන ඉතාමත්ම සුළු සිදුවීම් ගැනයි, විශේෂයෙන්ම නීති විරෝධී ප්‍රචාරණ කටයුතු පිළිබඳව තමයි වැඩිපුරම පැමිණිලි කැෆේ සංවිධානය වෙත වාර්තා වෙලා තිබෙනවා. අනිකුත් ජනාධිපති මැතිවරණයත් එක්ක සාපේක්ෂකව ගත්තාම මෙවර ජනාධිපතිවරණයේදී මේ දක්වා කාලසීමා තුළ විශේෂයෙන්ම රාජ්‍ය දේපළ අයථා පරිහරණය කිරීම අඩුවෙන් තමයි කැෆේ සංවිධානයට පැමිණිලි වාර්තා වෙලා තියෙන්නේ.
ඒවගේම මෙතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පෙමිණිලි වාර්තා නොවීම ඉතාමත්ම සාධනීය ලක්ෂණයක්, ඉතාමත්ම ප්‍රශංසනීය තත්ත්වයක් විදිහට තමයි කෙෆේ සංවිධානය දකින්නේ. ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ අද පස්වරුවේ එම කමිටුව රැස්වීමෙන් අනතුරුවයි. හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට සියල්ල සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. සමස්ත ප්‍රතිඵලය හෙට රාත්‍රී 10ට පෙර ලබා දිය හැකි බවයි තේරිම්බහර නිලධාරීවරයා පවසන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මධ්‍යස්ථාන 47කදී හෙට පෙරවරු 7ට ආරම්භ වීමට නියමිතයි. පසරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනවා. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදු කෙරුණා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද වාර්තා වී නැති බවයි ගල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සඳහන් කළේ. හෙට දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අපි මේ වැනි විට සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. මධ්‍යස්ථාන 47කදී ඡන්දය පැවැත්වෙනවා. ඒ මධ්‍යස්ථාන 47ට අවශ්‍ය ඡන්ද පෙට්ටි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ආරක්ෂක විධිදාන මේ වැනි විට සලසුම් කළා අවසානයි. හෙට උදෑසන 7ට හරියටම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වෙනවා. හෙට හවස 4 දක්වා ඒ ඡන්ද සලකුණු කිරීමට නියමිතයි. ඊට පස්සේ 4න් පසුව එම මධ්‍යස්ථානවලදීම ඡන්දය ගණන් කිරීම ආරම්භ වෙලා ඒ මධ්‍යස්ථානයට අදාළ ප්‍රතිඵලය එම අවස්ථාවේදීම එහි සිටින නියෝජිතයන්ට අපි ප්‍රකාශ කරනවා. ඊට පසුව මේ මැතිවරණ බල ප්‍රදේශය තුළ කොට්ටාස 17ක් තියෙනවා. ඒ කොට්ටාස 17 මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිඵල ප්‍රකාශනයේ 17 තුලදී ප්‍රකාශයට පත් කළා. ඒ 17 ප්‍රතිඵල මෙන්ම ස්ථානයට ගෙනවිත් සමස්ත ප්‍රතිඵලය හෙට රාත්‍රියේ 8-9 විතර වගේ වෙනකොට නිකුත් කරන්න තමයි අපි දැනට සැලසුම් කළා. මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක නිලධාරීන් 537 දෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. ඔක්තෝබර් 11 දින මෙම ඡන්ද විමසීමට අදාළව ඡන්ද පොළවල් 47කදී ඡන්දය ලබා දීමට නියමිතව තිබෙනවා. මේ ඡන්ද පොළවල් 47 පිහිටා තිබෙන්නේ එයින් 38ක් ඇල්පිටිය පොලිස් වසමේ සහ 9ක් පිටිගල පොලිස් ස්ථානයේ වශයෙන්. මේ අනුව ඡන්ද පොළ රාජකාරී, ජංගම සංචාර රාජකාරී, මාර්ග බාධක රාජකාරී, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ රාජකාරී සහ කැරලි මර්ධන රාජකාරී වශයෙන් මේ සමස්ත රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 537ක් රාජකාරී යෙදවෙනවා. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් ඒ අවශ්‍ය ප්‍රමාණාත්මක ප්‍රමාණයකට රාජකාරී යෙදවෙනවා. මීටත් අමතරව හදිසි අවස්ථාවකදී ලබා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ පොලිස් ස්ථානවල ස්ථානගත කරලා තිබෙනවා. එක පැමිණිල්ලක් පමණක් වාර්තා වුණා. ඊට අමතරව නීති උල්ලංඝනය කිරීම එකක් වාර්තා වුණා මේ වෙනතුරු. E-governance ක්‍රමවේදය මෙන්ම Artificial Intelligent Management Dashboard වැනි පරිණත ක්‍රම භාවිත කරමින් අනාගතයේදී කාර්යක්ෂර තීරණ ගැනීමේ හැකියාව පවතින බව ඊයේ පැවති කතිකාවකට එක්වමින් ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා. අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන රාජ්‍ය බැංකු පද්ධතිය, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය, රේගුව, විදුලි බල මණ්ඩලය, වරාය වැනි ඒ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රයන් කළමනාකරණය කිරීම සඳහා, ඒවට නායකත්වය ලබා දීම සඳහා දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තිමය හැකියාවක්, නිපුණතාවයක්, දක්ෂතාවයක් තිබෙන විශේෂඥවරුන් එම ආයතනවල කළමනාකරණයට පත් කරන්නට අපි මේ අවස්ථාවේ විවෘතවම කැප වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. එදිනෙදා ජනතාවට සංවේදී වන ගැටලු වගේම කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන සලසුම් නිර්මාණය කිරීමේදී නවීන තාක්ෂණය සහ වෘත්තීය නිපුණත්වය හරහා කඩිනම් විසඳුම් ලබා දීමේ නව ක්‍රමවේදයක් ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කිරීම මාගේ එකම සිහිනය බවට ඔබලට ප්‍රකාශ කරන්න කැමතියි. E-governance ක්‍රමවේදය හරහා Artificial Intelligent Management Dashboard ක්‍රමවේද වැනි ක්‍රමවේද උපයෝගී කරගෙන අපි පරිණත භාවයක් තුළින් කාර්යක්ෂරත්වය ශක්තිමත් කරමින් ඒ තීදු තීරණ ගැනීමේ ආකාරයන් ඔබලාට උදාහරණ හැටියට මම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.
බඩු මිල ඉහළ යන්න. මම කැමති මේ අවස්ථාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්න. සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. මම කැමති ඔබතුමාගෙන් අහන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ප්‍රමාණයන්. පහුගිය සති දෙක තුල කොහොමද වෙනස් වෙලා තිබෙන්නේ? අපි වම් පැත්ත සටහනේ දත්වා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දත්ත සටහනුයි. මිල ඉහළ යාම අවස්ථාවක් හැටියට කිරිපිටිවල මිල ඉහළ යාම සම්බන්ධව මේ අනුව තවත් දෙයක් තියෙනවා. ගෑස්වල මිල රුපියල් 240කින් පමණ අඩුයි තිබෙනවා. ඉහළ ගිය කිරිපිටි මිල පහළ දැමීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග. දැනට අපි තොග වශයෙන් ප්‍රමිතියෙන් යුතු කිරිපිටි තොග වශයෙන් ලංකාවට ආනයන කරන බවත් ඒ ආනයන කරන කිරිපිටි සහ සියලුම කිරිපිටි වලට අදාළ බදු ඉවත් කරන්නම යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. මේ කිරිපිට මිල තිරසාරව සදහටම අඩුවය පවත්වා ගැනීම සඳහා අපි දේශීය කිරිගොවියා ශක්තිමත් කිරීමත් දියරකිරි පරිභෝජනයට පාරිභෝගිකයන් හුරු කිරීමත් යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. රටේ ජනාධිපතිවරයා ජනතාවගේ දැවෙන බඩු මිල ප්‍රශ්නය පිළිබඳව ඍජු අවබෝධයක් තබා ගන්නට ඕන. ඒ ප්‍රශ්නය විසඳීම උදෙසා ප්‍රායෝගික ක්‍රමවේදයක් දත්ත පදනම් කරගෙන කාර්යක්ෂමව ප්‍රශ්නය විසඳීම උදෙසා ඒ යොමු වන නව වැඩපිළිවෙලයි අපි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් ක්‍රමය හරහා අපි දැන් ඔබලට පෙන්වුවේ. දැන් අර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීතුමාව කාර්යාලයට ගෙන්නන්න අවශ්‍ය නැහැ. තව දුරටත් පාරේ ලතවීම තුළ දළදේශීය නිෂ්පාදනයට ඍණාත්මක බලපෑමකුත් සිදු කරන්නේ නැහැ. ගහතන පැහැර ගැනීම වැනි ක්‍රියාවලට සම්බන්ධ වී අත්අඩංගුවේ සිටින හමුදා සාමාජිකයින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බව ජාතික මහසභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි දැක්කා ඊයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ පළමු වන රැලියේදී ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මතු කරපු කාරණය මේක බරපතල කාරණයක්. අපි දැක්කා ඔහු බොහොම ප්‍රසිද්ධියේ කියනවා මම නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වුණොත් අභූත චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙන ඒ හමුදා නිලධාරීන් ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනවා කිව්වා. මේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන්නේ අධිකරණයේ මලගම. මේ අධිකරණයට කරන බරපතලම අගෞරවය. මේක අධිකරණයට කරපු අපහාසයක්, අධිකරණයට කරපු තර්ජනයක්. ඒ කියන්නේ තමන් ජනාධිපති වුණොත් තමන් තීරණය කරන්නේ වැරදිකරුවන් කවුද, නිවැරදිකරුවන් කවුද කියන එක. මේ තරම් බරපතල ප්‍රකාශනයක් අපි ඉතිහාසයේ දැක්කේ නැහැ. ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ ජනාධිපතිවරයෙක් ප්‍රකාශ කරනවා. මේ රණවිරුව බේරා ගැනීම සඳහා නෙමෙයි, මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල සම්බන්ධ වුණු මිනිමැරුම්, ඝාතනයන්, පහර දීම්, අතුරුදහන් කිරීම් ඒවා සම්බන්ධයෙන් සිදු කරන ඒ අධිකරණ ක්‍රියා මාර්ග නතර කරන්න, තමන්ගේ නඩු ටික යට ගහන්න, තමන් කරපු වැරදි හංගන්න, මේ තමන් මෙහෙවපු කුලී හේවායන් නිදහස් කර ගැනීම සඳහා කරන්න ආ වූ හඬ නැගීමක්. මේක රණවිරුව සම්බන්ධයෙන් නෙමෙයි, මේ රටේ යුද හමුදාවට බරපතලම අසාධාරණය කරේ රාජපක්ෂ පාලන තන්ත්‍රය ගෝඨාභය රාජපක්ෂලා. ඒගොල්ලෝ රණවිරුවන්ට මොකද්ද කළේ? අන්න රණවිරුවන්ව තමයි කුමාරවරුන්ගේ මනදොල පිලවන්න රේස් යද්දී ඒවට වැලි කොට්ට ඇද්දී ගෝඨාභය රාජපක්ෂගේ බැසිල් රාජපක්ෂගේ ගෙදර බල්ලෝ නෑව්වේ. අන්න රණවිරුව පාරවල් අතුගාන නිකන් කුලීකාරයෝ වගේ පාරවල් වලට දැම්මේ අන්න රණවිරුවන්ව. ඒගොල්ලෝ රණවිරුවන්ව නිකන් කුලීකාරයෝ බවට පත් කළා. රණවිරුවන්ව පාරක් පාරක් ගානේ ඒ පවුලේ දෝලාව කරගහන ඇම්බැට්ටිව බවට පත් කළා. කුලී හේවායෝ ටිකක් යොදලා මිනිමරුම් කළා. අන්න ඒ කුලී හේවායන්ව තමයි මේ බේර ගන්න හදන්නේ. සමගින් ඇටියන් රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk